Zombie apocalypse. Hello, yaluni. All of us are the Piligonomagi YouTube channel. අද මම ඔයාලා එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ අති පූජනීයම ස්ථානයක් වෙන ශ්‍රී දළදා මාලිගාව ගැන තොරතුරු. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහල දින subscribe button එක ඔබන්න. ඒ වගේම මෙහා පැත්තේ තියෙන bell icon එක press කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඒ වගේම වීඩියෝ එක ගැන අදහස් comment කරන්න. යාළුවෙක් එක්ක share කරන්න අමතක කරන්න එපා. ශ්‍රී දළදා මාලිගාව ගැන තොරතුරු. ශ්‍රී දළදා මාලිගය යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතුන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාලිගාව වර්තමාන දළදා මාලිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරේ පිහිටා තියෙනවා. උඩරට රාජ්‍ය සමයේ මෙය පිහිටා තිබුණේ ඒවකට පැවති රාජකීය මාර්ගා සංකීර්ණය තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වට ඉදිකරනුවේ පළමුවන විමල ධර්ම සූරිය රජතුමා විසින් වෙනවා. එතුමා ඉදිකල ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණිකයෝ විනාශ කළා. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් මාලිගාව ඉදිකරනු ලැබේ ඇත්තේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා විසින් වෙනවා. ඉන්පසු රජ පැමිණ නායක්කාර වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළා. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තියෙනවා. මල්වසුහා අස්ගිරි යන පාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරනවා. මෙම පූජාව දිනකට තුන්වරක් පවත්වනවා. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නාඩුමුර මංගල්‍ය පවත්වනවා. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේතවත් වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබනවා. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කිරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරෙනවා. හරි යාළුවනේ, අපි ඊළඟට සාකච්ඡා කරමු දළදා මාලිගාවේ ඉතිහාසය ගැන. මුල් කාලයේ මානවර හැඳින්වූයේ ශ්‍රී සිංකණ්ඩ ශෛලාභිධාන ශ්‍රීවර්ධනපුරය ලෙසයි. දමදෙනිය රාජධානියේ හතරවන පරාක්‍රමබාහු රජතුමාගේ බෑනා කෙනෙකු වූ සිරිවර්ධන නැමැති අය විසින් ක්‍රිස්තු වර්ෂ 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වූ ප්‍රදේශයේ අසල සෙංකඩගල සිරිවර්ධනපුරේ නමින් නගරයක් ආරම්භ කොට තියෙනවා. තවත් ජනප්‍රවාදයක් ලෙස සෙංකණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉදි වූ බවත් තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමේසිය වූ සෙංකණ්ඩා නම් දේවිය නමින් මේ නගරයේ ඉද වූ බව, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල් කොටගෙන මෙම නම ඇති වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ගම්පොල රාජධානියේ පාලකයා වූ තෙවන වික්‍රමබාහු රජ සමයේ දළදා මැදුරහම් සභා ලෝකේශ්වර නාත දෙවියන් සඳහා වූ නාත දේවාලය මෙහි ඉදි වුණා. වර්තමානයේ මේවා මහනුවර රාජධානියේ පැරණිතම ගොඩනැගිලි වෙනවා. ගම්පොල රජපවුලෙන් පැවතා සේනා සම්මත වික්‍රමබාහු රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරා. ඔහු මහනුවර රාජධානී නිර්මාතෘවරයා ලෙස සැලකෙනවා. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැන්පත් කර චෛත්‍යයක් දෙමහල් පොහොයගයක් සංඝවාසයන් 86ක් කරවා ධාතු කරුඩු සහ පිරිම් වහන්සේලා පූජා කරමින් පොතපත පළ කරමින් විශාල මෙහෙයක් කර තිබෙනවා. සීතාවක පළම රාජසිංහ රජු කරරියද්දේ බණ්ඩාල පළමු විමල ධර්මසූරිය සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා රජවරු 10 දෙනෙකු නානුවර රාජධානී කරගෙන තියෙනවා. සතුරු වදුරු හැරුණු විට අන් සෑම අවස්ථාවකදීම දළදා වහන්සේ වැඩ සිටියේ රජ මාලිගාව ආසන්නයේමය. දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා වූ බවට පිළිගැනීමක් තිබුණා. කීර්තිශී රාජසිංහ මහරජු මෙම දළදා මාලිගාව වර්තමානයේ දක්නට ලැබෙන ස්වරූපයට මනා ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. අට්ටාස ගොඩනැගිල්ලක් හෙවත් පත්තිරිප්පුව තනවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1898 1815 අතර මානුවර රජකම් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් වෙනවා.
හරි යාළුවනේ, අපි ඊළඟට කතා කරමු සිව් මහා දේවාල ගැන. දළදා මාලිගාව ආශ්‍රිත ප්‍රධාන දේවාල හතර සතර මහා දේවාල ලෙස හැඳින්වෙනවා. මේවා ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වෙනවා. ඉන් කතරගම දේවාලයේ හැර ඉතිරි ඒවා සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුළ පිහිටා තියෙනවා. ශ්‍රී දළදා මාලිගාවේ සතර මංගල්‍යයේදී මෙම සිව් මහා දේවාල වැදගත් වෙනවා. විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිට වර්තමානයේ දක්වා ශ්‍රී දළදා මාලිගාව පෙරටු කොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් දළදා පෙරහැරේ ගමන් කරනවා. හරි යාළුවනේ, අපි ඊළඟට බලමු දළදා මාලිගාවේ ඇත් පන්තිය. දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් වන ඇතුන් වන්නේ සිංහරාජා, ඒකදන්තයා, ඉන්ද්‍රිරාජා, සුමන, විජයරාජ, ජයරාජා, කදීරා, නාලක, මියන්රාජා, බුරුමරාජා, මිගාර, කාවේරිය, නාම්රාජා, කණ්ඩුල. මෙම ඇතුන් දළදා මාලිගාවේ ඇත් පන්තියට ඇතුළත් වන ඇතුන් වෙනවා. හරියන්නේ, අපි දැන් බලමු ශ්‍රී දළදා කෞතුකාගාරය ගැන තොරතුරු. දළදා මාලිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබෙනවා. එහි පහත වත්තුන් තැන්පත් කර තියෙනවා. සමාධි පිළිමය, පැරණි ධාතු කරඬුව, සිරිපතුල, රිදී කලය, කැටයම් කරන ලද ඇත් දෙක, මාලිගා සංකීර්ණයේ බිම් සැකැස්ම, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය, රේන්සු හේම කඳ. මගේ වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න, ඔයාලේ අදහස් කමෙන්ට් කරන්න, ඒ වගේම යාළුවෙක්ට ෂෙයා කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.